සිල් දෙනා ඉතා ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක වරදල තේරුම් ගන්න එපා, මං ඉන්නේ නූරෙලි නෙමෙයි, තාම ඉන්නේ මැලේසියාවේ. අපි මැලේසියා තියෙන කන්දකුරට ඇවිල්ලා තිනවා. ඉතින් අද මම කෙටි පණිවිඩයක් මට හිතුණා මේ ස්ථානයේ ඉඳලා ඔබලොත් එක බෙදාගන්න. එච්චර වෙලාවක් නෙමෙයි, සීතලයි නූරෙලි වගේමයි. මේ මැලේසියාවේ මම දකින විශේෂත්වය තමයි ගොඩක් ලංකාවට සමානයි, ගොඩක් දේවල් සමානකම් තියෙනවා ලංකාවට. ඉතින් මේ ඉන්න වෙලාවේ මේ කන්ද උඩට ඇවිල්ලා, මේ ලොකු කන්දක් මේ කඳුරට ඇවිල්ලා මං එන්න ඉස්සෙල්ලා ඉඳලම ස්වාමීන් වහන්සේ මට යමක් මතක් කරා. ස්වාමීන් වහන්සේ හා ඒකත්වය ගැන මම මේ ගැන පස්සේ වෙලාවක විස්තරාත්මකව ඔගලොන්ට විස්තර කරන්න. නමුත් මේ කන්දට ආවට පස්සේ මට මතක් වුණා යේසුස් වහන්සේ ගෝලයෝ තුන්දෙනෙක් වරන් ගියා. ගෝලයෝ මරගෙන එයාගේ සමන කිප්පෙම හිටපු අයව අරගෙන ගියා කන්දකට ගිහිල්ලා උන්වහන්සේ අන්වැසක් ගත්තා කියලා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ ස්වභාවය මනුෂ්‍ය ස්වභාවයෙන් ඒ තාවකාලික දිව්‍යමය ස්වභාවයට උන්වහන්සේ ආවා, නැත්නම් ස්වර්ගික ස්වභාවයට. ඇවිල්ලා දෙන්නෙක් මුණ ගැහුණා. ඒ තමයි එලියා සහ මෝසස්. එලියා සංකේතවත් කරන්නේ ප්‍රොපේතවරු, මෝසස් සංකේතවත් කරන්නේ ටෝරා එක, නැත්නම් ව්‍යවස්ථාව. උතර ව්‍යවස්ථාව ප්‍රොපේතවරුණුත් සාක්ෂි දරමින් යේසුස් වහන්සේ ගැලවුම් කාර්යය ලෙස ඒ අය කතා කරේ ගොඩක් ඉන්න තියෙන දේවල්, යේසුස් වහන්සේට මූණ තියෙන වෙන්න තියෙන දේවල් ගැන. මම හිතන්නේ ධෛර්යමත් වීමක්, ශක්තිමත් වීමක් යේසුස් වහන්සේගේ ජීවිතේ එදෙම විශ්ින් කළා. මට මතක් වුණා මෙතනට ආවම මොකද වන්නස් එක, නැත්නම් ඒකත්වයකට යේසුස් වහන්සේ අපිව ගේන්න උන්වහන්සේ ගොඩක් පූජාවක් කරා. එතකොට මේ පූජාව කරන්න කලින් යේසුස් වහන්සේ යොහාන් පුතේ කතා කරලා කියනවා, පියාණනි ඔබ මාහා ඒකත්වයක් සිටින්නාක් මෙන් ඔවුනු තපහා ඒකත්වයක් වන පිණිස මම යාඥා කරමි කියලා. එතකොට යේසුස් වහන්සේ යාඥා කරපු වෙලාවේ ඒ ඒකත්වය ගැන යේසුස් වහන්සේ යාඥා කරා. ඒ ඒකත්වය හරි වැදගත් වෙනවා. මොකද යේසුස් වහන්සේ හා ඒකත්වයක් කියලා කියන්නේ යේසුස් වහන්සේගේ ස්වરૂපය සම්පූර්ණ අපතුල තිබෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ. ඒතකොට ඒකත්වයකට එන්න බෑ නිකන්. අපි නිකන් මම ඒකත්වයකට වුණා කියලා පෞකාර ස්වභාවයේ ස්වභාවය තියාගෙන අපි පාපයට සමාවත් වෙලා තියෙනවා. යේසුස් වහන්සේගේ ලේවලින් අපි පාපයට අපේ අයිතුකමට උන්වහන්සේ සමාව දීලා තියෙනවා. ඒ යේසුස්ගේ පූජාව කරන කොටගෙන අපි සම්පූර්ණ පාපයට සමාව ලැබලා තියෙනවා. නමුත් පාපිෂ්ඨ ස්වභාවය මිනිස්යාගේ තියෙනවා. පාපිෂ්ඨ ස්වභාවය, ඒ ස්වභාවය අපතුලින් අයින් වෙන්න ඕනේ. ඒ පාපිෂ්ඨ ස්වභාවය අයින් කරලා දේව ස්වභාවය, නැත්නම් යේසුස් වහන්සේගේ ස්වභාවය අපතුල ඇති කරන්න තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවලිය අපතුල සිද්ධ වෙන්නේ. මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාවලිය අපතුල සිද්ධ වෙන්නේ, නැත්නම් උන්වහන්සේ සිද්ධ කරන්නේ, උන්වහන්සේ ආරම්භ කළේ ඒ පාපිෂ්ඨ ස්වභාවය අයින් කරලා දේව ස්වභාවය අපතුල ඇති කරන්න. අන්න එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඒකත්වයකට එන්න. නැත්නම් වන්නස, නැත්නම් යේසුස් වහන්සේ හා ඒකත්වයකට. ඒතර පියාණන් වහන්සේ සහ යේසුස් වහන්සේ ඒකත්වයක් සිටින්නාක මෙන් කියලා කිව්වහම අපි ඊයේ බැලුවා, අපි ඉතිසලා පිටිසලා කතාවේදී කතා කරලා කිව්වා යේසුස් වහන්සේ තුල කිසිම පාපයක් තිබුණේ නැහැ. කිසිම පාපයක් තිබුණේ නැහැ. උන්වහන්සේගේ ස්වභාවය ශුද්ධයි. උන්වහන්සේ කන්‍යාවක් තුලින් බිහි වුණේ. එතකොට ඒ ශුද්ධ ස්වභාවය තුල යේසුස් වහන්සේගේ ශුද්ධත්වය නිසා පියාණන් වහන්සේ එක ඒකත්වයකට එන්න එච්චර අමාරු නෑ. ඒකත්වයක් වෙලා තමයි ඉන්නේ. අමාරු නෑ නෙවෙයි, ඇත්තටම ඒකත්වයක්. නමුත් අපිට ආදම්ගේ වැටීමෙන් පස්සේ, නැත්තම් පාපිෂ්ඨ ස්වභාවය ආදම්ට ආවට පස්සේ ඒ ආදම්ගේ තිබෙන පාපිෂ්ඨ ස්වභාවයෙන් යේසුස් වහන්සේගේ ස්වභාවයට හැරෙන්න ඕනේ. අපි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙන්න ඕනේ. අපි හැරීමක් සිදු වෙන්න ඕනේ. නුඹලාගේ සිත අලුත් කරගන්න හැරෙන්න කියලා තියෙනවා රෝම පොතේ. හැම තැනම කියලා තියෙන හැරෙන්න. ඒතර හැරෙන විදිය පාවලුතුමා පැහැදිලිව කියලා තියෙනවා. ගලාති 2:20 පාවලුතුමා කියපු එක අපිට පැහැදිලි වෙනවා. පාවලුතුමා කියන්නේ මම කුරුසපත් වෙනවා. ඒ කියන්නේ මගේ පාපිෂ්ඨ ස්වභාවයම කුරුසය යන ගහලා තියෙනවා.
යේසුස් වහන්සේත් එක්ක. මොකද පාපේ කුරුසය යන ගහන්න ඕන. මොකද යේසුස් වහන්සේ කුරුසය යන ගැහුවේ අපේ සියලු පාපේ උදෙසා. එතකොට ඒ සියලු පාපය උදෙසා යේසුස් වහන්සේ කුරුසපත් වෙච්ච වෙලාවේ යේසුස් වහන්සේ තුලින් ශුද්ධාත්මයන් වහන්සේ එළියට ගියා. ඒක තමයි යේසුස් වහන්සේ ගැහුවේ පියාණනි පියාණනි අයි මාව අතහැරියේ. එලි එලි ලාමා සබතානි කියලා කිව්වේ ඒකයි. එතකොට යේසුස් වහන්සේ තුල වාසය කරපු ශුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේ වත්තහැරියා නා පාපේ නිසා. වහිතන්ට පාපයේ ස්වභාවය තියාගෙන අපිට පුළුවන් වෙයි කියලා යේසුස් වහන්සේත් එක්ක ඒකත්වයකට එන්න බැහැ. ඒක කරන්න බැහැ. ඉතින් ඒක නිසා තමයි මේ අපි කාටවත් මේ මුළු ඉතිහාසයේ මිනිස් ඉතිහාසයේ කිසි කෙනෙකුට ලැබුණ නැති වරප්‍රසාදයක් යේසුස් වහන්සේගෙන් පස්සේ අපිට ලැබුණේ. යේසුස් වහන්සේගෙන් පස්සේ අපිට ඒ වරප්‍රසාදය ලැබුණේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන. ශුද්ධාත්මයන් වහන්සේ නිසා ඔයාට මට අද පුළුවන් වෙලා තියෙන තත් අවස්ථාව තියෙනවා. මොකක්ද දන්නවද? මේ පාපිෂ්ඨ ස්වභාවය අයින් කරලා යේසුස් වහන්සේගේ ස්වභාවයට අපි ඇතුල් වෙන්න. ඉතින් ඒක තමයි යේසුස් වහන්සේ අපිට ලබා දුන්න මහඟු තෑග්ග. ඔය තෑග්ගට වඩා තෑග්ගක් තව මොකක්ද? ඔය ආශිර්වාදයට වඩා තව මොන ආශිර්වාදද? මේ පොළවේ මේ විනාශ වෙන රත්තරනුයි සල්ලි අරකයි මේකයි බදාගෙන ඔව ආශිර්වාදද නෑ. මේක මේ තිබිලා විනාශ වෙන එක. ඕනම යක්ෂයා නමස්කාර කරන කෙනෙකුටත් ගන්න පුළුවන් දේවල් ඒවා. හරි. නමුත් යේසුස් වහන්සේ අපිට දුන්න ආශිර්වාදය ඒක සදාකාලිකයි. ඒ තමයි යේසුස් වහන්සේගේ ස්වරූපයට හැරිමින් උන්වහන්සේත් එක්ක සදාකාලික ජීවනයට ඇතුල් වෙන්න. ඉතින් අද දවසේ මම ඔයගලොත් එක්ක මේ කන්ද උඩ සම්බන්ධ වුණේ අපි මේ පාරක් අයිනේ ඉඳගෙන ඔයගලොත් එක්ක මේ කතා බහ කරන්නේ. මේ කන්ද උඩ මීදුමෙන් වැහෙන වෙලාවේ අපි වටේම මීදුම තියෙනවා. වටේ තියෙන කගස් කොළන් මීදුමෙන් ටික ටික වැහිගෙන යනවා. ආපහු තව පොට්ටකින් ආපහු එළියට එනවා. ඒ වගේ හරි ලස්සන සුන්දර තැනක ඉඳලා මම ඔයගලන්ට සුන්දර පණිවිඩයක් ගේන්නේ. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාලික ජීවනයට ඇතුල් වෙන පිණිස පාපිෂ්ඨ ස්වභාවය කුරුසේ යන ගහලා යේසුස් වහන්සේත් එක්ක යේසුස් වහන්සේගේ ස්වභාවය ඔයා මන් තුළ ඇති කරගන්න අපි ක්‍රියා කරමු. ඒ තමයි ඒකත්වය. උන්වහන්සේ කතා කරපු ඒකත්වය ඒකයි. උන්වහන්සේගේ යාඥාව ඒකයි. යේසුස් වහන්සේ යාඥා කළේ අවසාන ඒ රාත්‍රියේ මේ කුරුසපත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මහා පූජාවක් මහා වේදනාවක් විඳින්න ඒ ක්‍රියාවලිය පටන් ගන්න කලින් යේසුස් වහන්සේ යාඥා කළා කියන පියාණනි ඔබ මහා ඒකත්වයක් සිටින්නාක් මෙන් ඕනොත් අපහා ඒකත්වයක් වන පිණිස මම යාඥා කරමි කියලා කිව්වා. අපි ඒ යාඥාවට උත්තර සපයමු. යේසුස් වහන්සේගේ යාඥාවට උත්තර දෙන්න ක්‍රියා කරන්න පුළුවන් අපිට ඔයාට මට. එනිසාමගේ සහෝදරය සහෝදරිය අද දවසේ අපි තීරණයක් ගමු. අපි ඒ ගමන යන මොන බාධකයක් අපි ඒ ගමන නවත්වන්නේ ඒක නිසායි ක්‍රියාව සුද්ධාත්මයන් වහන්සේ ඔයාමන් තුළ කරපු ක්‍රියාව අපි අවසාන කරන්න ක්‍රියා කරමු. අපි ආඥා කරමු ස්වාමීනි මෙන්න ඔබ වහන්සේගේ ශුද්ධ හෘදයකට අපි බාර වෙනවා යටත් වෙනවා. මට ශක්තිය දෙන්න මට ධෛර්යය දෙන්න. මගේ ශක්තියෙන් මට කුරුසපත් වෙන්න බෑ. මගේ ශක්තියෙන් මේ දේ කරන්න බෑ. මගේ ශක්තිය මට බැරෙන්න බෑ. නමුත් ඔබ වහන්සේට පුළුවන්. සුද්ධාත්මයන් මා තුළ ක්‍රියා කරන්න. මා තුළ වාසය කරන සුද්ධාත්ම සුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන මට සියල්ල කළ හැකි. ඒ නිසා මට ශක්තිය දෙන්න මට ධෛර්යය දෙන්න ස්වාමීනි දැන් ඔබ වහන්සේම අප තුළ ක්‍රියා කරන්න කෙරෙන්න. දැන් ඔබ වහන්සේට සියලු ගෞරවය මහිමය. සියලු මහිමය ඔබ වහන්සේට දෙන්න. ඔබ වහන්සේම අප තුළ ක්‍රියා කරන්න කෙරෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි අපිත් එක්ක තුන සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. අද කෙටි පණිවිඩයක් ඔයගලන්ට දුන්නේ. මේ ලස්සන තැන ඉඳලා ඔයගලන් හම්බ වෙන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එතකන් සියලු දෙනාට යේසුස් පිටයි.